අදත් අපි සූදානම් කොටස් වලද පළට යන්න AI කියනක විටිනුට මම මතක් කරා දෙන්නේ නැහැ ඒක නුනන්දක් දක්වන අය දන්නවා කොටස් වලද පළ ගැඩබේ දනුම්පත් කිරීම කරන්නේ ඇයි අපි මේ වෙනුවෙන් ඔබ වෙනුවෙන් මෙහෙම කටයුතු කරන්නේ ඇයි කියන එක අද අපේ සාකච්ඡාවට එකතු වෙන්නේ Capital Trust Securities ජේෂ්ඨ කලමනාකාර රෝෂාන් ප්‍රනාන්දු මහතා අයිබෝන් සුබ දවසක් අයිබෝන් අපි මේ මුලින්ම දැනගත්තොත් හොඳයි කියලා මං හිතනවා මේ කොටස් වෙළඳපළේ කොටසක මිල ගණන් කොහොමද තීරණය වෙන්නේ අපි කොටසක මිල ගැන කතා කරනවා කොටස් මිල ගැන කතා කරනවා ඒවා තීරණය වෙන සාධක මොනවද ඊළඟට මේ කොටස් වල මිල ඉහළ යන්නේ ඇයි කියන එක පිළිබඳව අපි එතනින් පටන් ගමු හොඳයි ප්‍රීත් දැන් කොටසක මිල තියෙන වෙල සාධක තමයි ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි තියරි එක. කියන්නේ හැම දෙයකටම තීරණය වෙන්නේ ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි තියරි එක. ඉල්ලුම සැපයුම ඥාය. දැන් ඉල්ලුම වැඩි වෙනකොට සැපයුම අඩුයි නම් ප්‍රයිස් එක ඔටෝමැටිකලි ඉහළට යනවා. ඒ වගේම අපි දකිනවා මේ දවස්වල කොටස් වලද පොලේ මිල ගණන් ඉහළ යනවා. ඒකට හේතුව ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ ඉල්ලුම වැඩි වෙන සාධක මම කතා කරන්නම්. ඒක සමහර අවස්ථාවක දකිනවා අපි කොටස් වලද පොලේ හෝ යම්කිසි බාණ්ඩා සේවල් මිල පහළට යනවා. එතකොට සැපයුම වැඩි නම් ප්‍රයිසස් පල්ලට එනවා. දැන් ඉල්ලුම වැඩි වෙන්න තව ලොකු සාධකයක් වෙන්නේ ප්‍රගිත් දැන් කොටසක ඒ සමාගමේ තියෙන ලාභය. දැන් අපි දැක්ක සමහර සමාගම් වල ලාභී ඉතාම සිරකලස වර්ධනය වෙලා තියෙනවා. එවැනි සමාගම් වල මිල ග්‍රැජුවලි ඉහළට යනවා දක්න ලැබෙනවා. ඒක අපි ඒක කරන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් ඇනලිසස් එකක් කරලා. ඒක ෆන්ඩමෙන්ටල් ඇනලිසස් එකක් කරනකොට මූලික විශ්ලේෂණයක් කරනකොට ඒ කම්පැනිකේ තියෙන ඉන්කම් ස්ටේට්මන්ට් එක. ඒකෙන් බලන්න පුළුවන් කොච්චර ලාභ ප්‍රතිශතයක් වැඩි වෙලා තියෙනවද කියලා. ඒ වගේම ශේෂ පත්‍රයේ බැලන්ස් ෂීට් එකේ වත්කම් වැඩි වෙලා තියෙනවාද කියලා. ඉතින් මේ වගේ තීරණ අනුව මිල වැඩි වෙනවා කොටස වලද පොලි. ඊට අමතරව අපි කතා කරා වගේ පොලි අනුපාතය. පොලි අනුපාතයේ පහළ මට්ටමක තියෙන කොටත් කොටස වලද පොලි මිල ඉහළ යන්න පුළුවන්. හොඳයි. මේ කොටස් මිල තීරණය වෙන සාධක වගේම ඇයි කොටසක මිල ඉහළ යන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ පැහැදිලි පිළිතුරක් අපිට ලැබුණා. මේ එකම මේ රොෂන් මහත්මයා අපි දකින දෙයක් තමයි කොටස් වලද පළේ වර්ධනයක්. එතකොට කොටස් වල මිල අධිකයිද මේ වර්ධනය වෙන්නේ එහෙමද කියන එක එක කාරණාවක්. ඊළඟට එහෙම නැද්ද කියලා මේ අපි තීරණය කරගන්නේ කොහොමද? කොටස්ක මිල අධිකද නැද්ද කියන එක අපි තීරණයකට එන්නේ කොහොමද කියන එකත් අපේ මේ නරඹන්නු දැනගන්න එක වැදගත්. Exactly. දැන් ප්‍රගිත් දැන් කොටස් වලද පොලේ අපි බලන දෙයක් තමයි මිල ඉපයීම අනුපාතය. We call that PE ratio. PE ratio කියලා අපි හඳුනනවා. දැන් මේ PE ratio එක අපිට බලන්න පුළුවන් කොටසක මිල වැඩිද නැද්ද කියලා. අපි දැන් රූප සරහකට යන්න පුළුවන් වුණොත් අපි ගාව සංඛ්‍යා ලේඛන වගේ අකුත් අරන් අවිල්ල තියෙනවා. දැන් මාකට් PE එක අපි සංසිඳන කරලා තියෙනවා. ඒ කියන්නේ 2010 සිට 21 දක්වා. දැන් කොටසක වෙළඳ පොළ මිල ඉපයීම අනුපාතය දැන් 12.9යි තියෙන ප්‍රගිත. ඒතකොට දැන් මිල ඉපයීම අනුපාතය 12.9යි නම් අපි බලනවා සංසදනය කළ 2020 කියන ගිය අවුරුද්දේ 13.6ක තිබිලා තියෙනවා. 2015 16.4යි. 2010 අවුරුද්ද බැලුවොත් 20.7ක් වෙලා තියෙනවා. ඒක 20.7ට සාපේක්ෂව දැන් තවමත් පී රේෂියෝ එක මාකට් පී එක 12.9ක තමයි අගේක තමයි තියෙන්නේ. ඒතර ඒක සංසදේ ගන්න බලනකොට තවමත් සමහර කොටස් වල මිල පහත මට්ටම තමයි වගේ තියෙන්නේ. දැන් මේ මිල ඉපයීම අනුපාතය කොහොමද ගණනය වෙන්නේ කියන එකත් දැන් අපි නමින් සඳහන් කරන මේ දේවල් ගැන මේ මම හිතන්නේ අවබෝධයක් ගන්න එක වඩා වටිනවා ඔබ වගේ කෙනෙක්ට වඩා සුදුසුයි. කොහොමද මේ මිල ඉපයීම අනුපාතය ගණනය වෙන්නේ? ඔව්. දැන් පී රේෂියෝ කියලා කියන්නේ අපි කොටසක එදා ට්‍රේඩ් වෙන ප්‍රයිස් එක ගන්නවා. එකනේ මාකට් ප්‍රයිස් බෙදන්න ඕනේ earnings per share. ඒතර අපි ඔක සිංහලෙන් විග්‍රහ කරොත් කොටසක මිල බෙදන්න ඕනේ කොටසක ඉපයුම් අනුපාතය. ඒතර දැන් අපි යම්කිසි අගයක් අපි හිතුවම දැන් අපි මාකට් පී එක අපි කිව්ව 12.9යි කියලා. ඒතර දැන් අපි කියනවා යම්කිසි කොටසක පී රේෂියෝ එක 6.5ක් වගේ තියෙනවා. ඒතකොට මාකට් පී එකට වඩා ගොඩක් අඩුයි. ඒතර එවැනි සමාගම් වල ආයෝජනය කිරීම හොඳයි. ඒ කියන්නේ බුද්ධිමත් ආයෝජකයන් ගිහිල්ලා ආයෝජනය කරන්නේ මේ වගේ සමාගම් වල. අපි දැන් ගිය සතියේ කතා කරා බජට් එකත් එක්ක කොටස් වලද පොලේ යම්කිසි සමාගම් පොඩ්ඩක් පල්ලයට ඇවිල්ලා ආයුරුට අපි දැක්ක දවස් දෙකෙන් පස්සේ සීර්ග වර්ධනයක් දක්න ලැබුණා. මොකද මාකට් ප්‍රයිස් එක පල්ලයට ආපු ගමන් ප්‍රගිත් බුද්ධිමත් ආයෝජක දැන් ගොඩක් කට්ටිය බුද්ධිමත්. ඒ කියන්නේ ඒගොල්ලෝ ගිහිල්ලා මේ විශ්ලේෂණය කළා ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ඇසට් වැලියු ඔක්කොම බලලා තමයි ආයෝජනය කරන්නේ. ඉතින් ඒගොල්ලෝ දැක්ක කොටස් වලින් සමහර සමාගම් ඉතාම ඩිස්කවුන්ට් ප්‍රයිසස් වලට යනවා. P ratio වගේ දේවල් බලලා අඩු ප්‍රයිස් එකට ආපු ගමන් ඒගොල්ලෝ පර්චේස් කරනවා. හැබැයි ඒ වගේම දැන් අපි හොඳ පැත්ත කියන වගේ සමහර නොදැනුවත්ව ගිහිල්ලා වැරදි දේවලුත් කරනවා අපි. දැන් මින් පස්සේ මේ වැඩසටහනත් එක්ක දිගින් දිගටම රැඳෙන ඔබට එහෙම වෙන්නේ නැහැ.
සමහර කම්පැනි එකක් තිබ්බා ගිය සතියේ පී රේෂියෝ මං කිව්වා 12.9ට වඩා අඩු ඒවා හොඳයි කියලා. ඒ පී රේෂියෝ ප්‍රගිත් 98ක් වගේ අගයක් දක්වනවා. දැන් මේ වෙන්නේ සමාගම් වල මේ සමහර ආයෝජකයන් මේ අර යන්නම් වාලේ ගිහිලා ආයෝජනය කරනවා වගේ ඒගොල්ලෝ ගිහිලා ඒගොල්ලෝ ෂෙයාර්ස් බයි කරනවා. ඒවා ටිකක් අවදානම්. ඉතින් එවැනි ඒවට යන්නේ නැතුව ෆන්ඩමෙන්ටල් බල්ලා ආයෝජනය කරලා වැඩි කරගෙන ගියොත් ප්‍රතිලාභ ගන්න පුළුවන්. නැත්තම් නිකන් අනවශ්‍ය විදිහට ලොස් වෙලා ඊට පස්සේ අමනාප වෙනවා. ඒ නිසා රේෂියෝ එක පී රේෂියෝ එක දැන් මේ සමයට මේක බලන ඔබ ආයෝජකයෙක් නම් පී රේෂියෝ එක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා ආයෝජනය කරොත් හුඟක් ඔයගොල්ලෝ සුදුසු වෙනවා. ඒක ගණනය කරන්නේ කොහොමද කියන එකත් අපි දැන් කිව්වා. රොෂන් මහතු මෙච්චර පැහැදිලි කළේ ඒ කාරණාව. ඊළඟට මේ මිල පොත් අගේ අපි අහලා තියෙන තව හේතුමක් price to book value. එතකොට කොහොමද මේ මිල පොත් අගේ ගණනය වෙන්නේ? කියන්නේ මේ සූත්‍රය කොහොමද කොටසක් මිලදී ගැනීමේදී අපි යොදාගන්නේ කියන එකත් දැනුම්වත් වෙන එක වැදගත් නේද? ඔව් හොඳ ප්‍රශ්නයක්. දැන් අපි දැන් P ratio ගැන කතා කරා. ඊළඟ තමයි price to book value ratio එක. අපි කි මිල පොත් අගේ දැන් මාකට් ප්‍රයිස් එක අපි ඉස්සෙල්ලා කිව්වා කොටසක මිල අපි අරගෙන ඒක බෙදන්න ඕනේ බුක් වැලියු එකකින්. දැන් අපි සිංහලෙන් කතා කරොත් කොටසක මිල බෙදන්න ඕනේ පොත් අගේ. එතකොට ලැබෙන අගය තමයි මිල පොත් අගේ කියලා හඳ. ඔව් දැන් අපි දකින්නේ ඒ ආශ්‍රිත රූප සටහන නේද ඒ සම්බන්ධ. අනරයිට්. එතකොට අපි දකින දැන් මිල පොත් අගේ බැලුවොත් 2021 ඒ කියන්නේ මේ අවුරුද්දේ 1.5ක අගයක් තියෙනවා. 2010 වර්ෂය බැලුවොත් 3.3ක අගයක් තියෙනවා. 2011 වර්ෂය බැලුවොත් 2.6ක අගයක් තියෙනවා. දැන් මිල පොත් අගය කියන්නේ දැන් එකට වඩා වැඩි නම් ඒ කියන්නේ ඇක්චුවල් වැලියු එකට වඩා පොත් අගයට වඩා වැඩියෙන් තමයි මේ ස්ටොක් එක ට්‍රේඩ් වෙන්නේ. දැන් 2010 අපි දැක්ක 3.3ක ලොකු අගයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රයිස් ටු බුක් වැලියු රේෂියෝ එක බැලුවොත් තවමත් තියෙන්නේ 1.5ක වගේ අගයක. එතකොට දැන් අපි දැන් බුද්ධිමත් ආයෝජකයෙක් ඉන්නවා නම් එහෙමත් නැත්නම් අලුතින් කොටස් වෙනද පොළට එනවා නම් අපි බලන්න ඕනේ කම්පැනි සංසදනය කළා මේ ප්‍රයිස් ටු බුක් වැලියු රේෂියෝ එක එකට වඩා අඩු ඒවා තියෙනවා නම් ඉතාමත් හොඳයි ආයෝජනය කරන්න. නැත්නම් මාකට් එකේ යන ප්‍රයිස් ටු බුක් වැලියු රේෂියෝ එක 1.5ට වඩා අඩු ඒවා තියෙනවා නම් ඒවල ආයෝජනය කරන එක සුදුසුයි. දැන් කට්ටිය බලයි දැන් මේ මේ රේෂියෝස් ඇනලයිස් කරන්නයි ඉන්කම් ස්ටේට්මන්ට් බලන්නයි ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් බලන්නේ කොහොමද කියලා. දැන් සමහර අයට පුළුවන් www.csc.lk එකට ගියහම මේ හැම කම්පැනි එකකම ප්‍රගේ තියෙනවා ස්ටේට්මන්ට්ස්. දැන් මේවා පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් ඒ දවස්වල කට්ටිය බලන්නේ නැතුව තමයි ආයෝජනය කරේ. දැන් මේව ඔක්කොම බලලා ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේම දැන් කොටස් තරවකාර ආයතනවල වීක්ලි රිපෝර්ට්ස් ඒගොල්ලෝ රිලීස් කරනවා. ඉතින් ඒකේ උඩින්ම තියෙනවා මාකට් පී රේෂියෝ ප්‍රයිස් ටු බුක් වැලියු. ඉතින් මේක ලොකු ගණනයක් කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. අපි අදාළ තරවකාර ආයතනෙන් ඒ රිසර්ච් රිපෝට් එක ලැබුණම අපිට බලා ගන්න පුළුවන් හරි මාකට් එකේ යන්නේ 12.9යි මං ගාව තියෙන කොටස් වල පී රේෂියෝ එක 10ට වඩා අඩුයි. ඒ කියන්නේ හොඳයි. ඒ වගේම ප්‍රයිස් ටු බුක් වැලියු කියන රේෂියෝ එක මගේ තියෙන 1.1 හෝ 0.9 යන්නේ ඒ වගේ තිබ්බම සතුටින් ඉන්න පුළුවන් රයිට්. ඒ කියන්නේ අපි දකින කොටස් වල තිබුණ සමහර කොටස් වල මිල ප්‍රගීත් 100% විතර වර්ධනයක් දක්න ලැබුණා. ඉතින් ඒ කොටස් ඉතාමත් සාර්ථක ලෙස ලාභ උපයන හිඳ තමයි ඒක අපි දක්න ලැබෙන්නේ. ඔව් දැන් මෙහෙම දැනුම්වත් වුණාම රොෂන් මහතා කිව්වත් වාගේ අපිට බොහොම නිදහසේ සැහැල්ලු මනසකින් ඉන්න පුළුවන් කොටස් වල තුල ආයෝජනයක් කරලා සහ ඔබට ලොකු සහයක් ලැබෙනවා තරවකාර සමාගම් වෙතින් මේ ගණනය කිරීම වල වාර්තා පළ කරනවා. එතකොට ඒවා අධ්‍යයනය කරන්න සංසන්දනය කරන්න මේ ආදි දැනුම ඔබ ලබා ගත්තා නම් ඒකට බොහොම පිටිවහලක් වෙනවා අපේ මේ සාකච්ඡාවත් එය බොහොම ප්‍රමාණවත් වෙනවා. අවසාන වශයෙන් මම එක කාරණාවක් දැනගන්න කැමතියි. කොහොමද වර්තමානයේ වෙනකොට කොටස් වෙළඳපළට පිවිසීමට තියෙන පෙළඹීම කොහොමද? ආකර්ෂණය කොහොමද? ඔව්. දැන් කොටස් වෙළඳපළට ආයෝජනය කරන්න ගොඩක් කට්ටිය පෙළඹිලා තියෙන ප්‍රගෙත් විශේෂයෙන් අපේ පොලි අනුපාතය අඩු මට්ටම තියෙන එක. ඊට අමතරව උද්දමනේ ඊටම සර්කියුලස් වර්ධනය වෙනවා. ඒක දැන් උද්දමනයට අපිට හොඳ විසඳුමක් තමයි කොටස් වෙළඳපළ. මොකද ඒ උද්දමනයත් එක්ක අපි දකිනවා සමහර කම්පැනිස් වල අපි හිතමු එක්සැම්පල් සිමෙන්ති ප්‍රයිසස් වැඩි කරන්න කියනවා, ගෑස් ප්‍රයිසස් වැඩි කරන්න කියනවා, ඒ වගේ ටයිල් ප්‍රයිසස් වැඩි වෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ ප්‍රොෆිටබිලිටි එක වැඩි වෙනවා. එතකොට මේ රේෂියෝස් උත් වැඩි වෙලා ඔටෝමැටිකලි ඉන්ෆ්ලේෂන් එකත් එක්ක උද්දමනයත් එක්ක කොටස් වෙළඳපළ ආයෝජනයත් වැඩි වෙනවා. ඒ හින්දා ගොඩක් කට්ටිය මේ පෙළඹිලා තිනවා. ඒ අමතරව දැන් විනාඩි 5ක් වගේ කෙටි කාලයකින් ඔන්ලයින් ස්ටොක් account එකක් ඕපන් කරන්නත් පුළුවන්. දැන් ඐ තින්ක් දැන් ගොඩක් කට්ටිය ස්මාර්ට් ෆෝන්ස් තියෙන හින්දා ඒක හින්දා තරුණ පරපුරත් දැන් මේකට හුඟක් එළඹිලා තියෙන කොටස් වෙළඳපළ ආයෝජනයට සඳහා.
හොඳයි බොහොම ස්තුතියි අපි කාරණා කීපයක් පිළිබඳවම හොඳ දැනුම්වත් වීමකුණා කියලා විශ්වාස කරනවා කැපිටල් ට්‍රස්ට් සිකියුරිටීස් ජේෂ්ඨ කළමනාකාරතුමා රොෂාන් ප්‍රනාන්දු මහතාට ස්තුතිවන්ත වෙමින් සමු දෙනවා අයිබෝන් අපි ආය දවසක හම්බ වෙමු නැවත අපි විරාමයකට යනවා විරාමයෙන් අනතුරුව අද දවසේ පිළිසඳර සමග මුණ ගැසුම් මේ දිනවල පුවත්මවන්නෙක් බවට පත් වෙලා ඉන්න තිස්ස කුට්ටියාරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.